ජාතික ජනබලවේගය සංවිධානය කළ ජනරැලියක් ඊයේ පානතුරදී පැවැත්තුණා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. මේ හැම එකක් අස්සෙම තියෙන ප්‍රධාන එක මොකද්ද? විකුණනකොට ඒක අස්සේ තියෙන මොකද්ද? හොරකම තියෙනවා. විකුණලා මේ රට හදන්න බෑ. ඒක ඇතුළේ හොරකම තියෙනවා. මේ රට මේ ආර්ථික ප්‍රපාතයට පත්වීමේ ප්‍රධානම සාධකය මොකද්ද? වංචාව දූෂණය නාස්තිය. ණය කඳු ගොඩ ගහනවා. ඒ ණය කඳු වල විශාල ප්‍රමාණයක් හොරකම් කරනවා. මේ පාලකණ්ඩායම ඡන්ද අත්තරලා තිබෙනවා. අපි නැවතත් කියන්නේ අපි හතිවට්ටලා වැඩ නතර කරන්න බෑ. රනිල් අපි හති වැටෙන්නේ නෑ. අපි සහතික වශයෙන් මේක ජයග්‍රහණය දක්වා අපි ගෙන යන සූදානම්. ඔයා වටන බොරු වලේ අපි වැටෙන්නේ නෑ. අපි ඉතාම සූක්ෂම සලසුම් සහගතව මේ යාත්‍රාව ජයග්‍රහණය දක්වා පදවනවා සහතිකයි අපි තමුන් වාසලෙට බාර දෙනවා. මට කවුද පණිවිඩයක් කියවලා දිනනවා? දෙයක් විකිණීමෙන් අනතුරුව යමෙකු සිංහයෙකුසේ හැසිරෙයිද? හෙතෙම වික්‍රමසිංහ නමින් හැඳින්වේ. එතකොට ගහපු එක හරි ළඟින් එක සාකුවටත් දාලා අපි පර්ස් එක උස්සනවා. අයිය අපිට පේන්නේ නැහෙනි. ෂොක් වෙලා නිරුවින්දනේ වෙලා ඉන්නේ. ගෝඨාභය රාජපක්ෂ ආවා ගැව්ව කන පැලෙන්න ඇටි හැලෙන්න කලන්තැල්ල කැරි කැරි ඊටපස්සේ රනිල් ඇවිල්ලා අපේ සාකුව සුද්ධ කරලා යනවා. කරුණා කළා කල්පනා කරන්න මේ ගමන ඉදිරියට යන්න දෙන්න බෑ. අපි අවදි වෙන්නට ඕන. රයිල් විකුණනකොට අත්‍යවශ්‍ය නැහැ. විකුණන ස්ට්‍රයික් කරොත් ඒවා අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නෙති ඉන්නේ. ඊට පස්සේ අත්‍යවශ්‍ය කරලා මොකද ගන්නෙ? එතන ස්ට්‍රයික් කරන එක වර්ජින කරන එක ත්‍රස්තවාදී ක්‍රියාවක් කරනවා. ඊට පස්සේ එතකොට වැඩ වර්ධන කරන කට්ටිය ත්‍රස්තවාදීන් කරන මේ හදන්නේ. රජයේ දේපල විනාශ කිරීම ත්‍රස්තවාදී වටපත් කරලා ඒගොල්ලෝ කෝටි ගණන් විනාශ කරනවා. ඒගොල්ලෝ ත්‍රස්තවාදී නෙමෙයි. දැන් ওই පණතනුව ගිනවොත් එම රජයේ දේපල හානි කිරීම ත්‍රස්තවාදී. එහෙනම් ලොකුම ත්‍රස්තවාදියා කවුද? ලොකුම ත්‍රස්තවාදී වන රනිල්. ඒ මහ බැංකුව කැඩුවානේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.